महा मुहूद मेददी सिदू मनुष्य घातने विविध अपराध गेन नोयकु चावारम गेनद ओने तरंग प्यासाति बे एह तीव्र रैक्याव संधा कुडा दरवन रगेन गोस अतवरेट पत्किरिम गेन हो क्रूरत्वेट पत्किरिम गेन मीट पेर असानत 16 हेवृति बाल वयस्कार पिरिमि दरुवे मुहूद रैक्याव संधा रगेन गोस महा मुहूद मेददी दिन 45 तिस्से सियलु वददुन तिरसुनु सिउदेनकु पिलिबंदव पोता पसुगीता मातर मिरिस प्रदेशयेन वार्ता विय तिरसन सत्तकेवद तम पैटोंट मेन्म वेनत सतेक्गे पैटोकुटवद यम आदरयक सेनेहसक दक्वन बवक आर्थिक තම අධ්‍යාපනයේ සමුදීමට එම දරුවාට සිදුවන්නේද එම පවුල් වාතාවරණය හමු වේය පවුලේ ආර්ථික තත්ත්වයේ පිරිහි යමින් පවතින නිසාම එම දරුවා මුහුදු රැකියාව තෝරාගන්නේ තම පවුල වැටී තිබෙන අගාතියෙන් ගොඩගැනීමේ අදහසින් විය හැකිය අන්තරාදායක රැකියාවක් වන මුහුදු රැකියාව අවුරුදු 18ට අඩු දරුවන්ට තහනම් විය එහෙත් ඇතැම් බෝට්ටු හිමිකරුවන් එවැනි දරුවන් හොර පාරෙන් රැකියාව සඳහා යවන්නේ වැඩි වැඩි කොටසක් ඉටු කිරීම සඳහා අඩු මුදලක් ඔවුන්ට දීමට හැකි බව දන්නා නිසා වෙනි ඒ අනුව 2004 වසරේ ජූලි මාස පළවෙනිදා උපන් දරුවාගේ උපැන්න සහතිකේ 2004 වසරේ අවසන් ඉලක්කම වූ හතර වෙනස් කර ඒ එකලසට පත් කරන්නේ වයස අවුරුදු 18ට වැඩි බව පෙන්වීමටයි. ඒ සිදු කර දුන්නේ අදාළ බහුදෙන යාත්‍රාවේ ස්කීපර් විසින් බව දරුවා පවසයි. එසේ නොමැතිනම් දරුවාගේ සැබෑ වයස අවුරුදු 16 මාසයකයි. අදාළ ලේඛනයේ වයස වෙනස් කර ඇති අයුරු ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බව පොලිසිය පවසයි. එහෙත් අවසනාවකට වග කියුතු තීව්‍ර වරාය නිලධාරීන්ට එම කූඩ ලේඛනයේ පෙනී නොමැත. එම නිසාම 1 ජූනි මාස 28 වන දින අදාළ දරුවා තවත් දීවරින් සිව් දෙනෙකු සමග දුල්මිණී නැමැති බහුදෙන යාත්‍රාවේ රැකියාව සඳහා මුහුදු යාමට මිරිස දීවර වරයම් පිටත් විය. ඉන් දෙදෙනෙකුට පසු බහුදෙන යාත්‍රා වදකගාරයක් වට පත් වූයේ ඔවුන් සියලු දෙනා එක්ව අල්ලන ලද බලයා මාළයෙකු දරුවාටින් ගිලෙහි මුහුදට වැටීමත් සමගයි. එතැන් සිට සිදු වූ දෙය දරුවා මෙසේ විස්තර කරයි. මාළු බෝට්ටුවට ගැනීමට දැල අල්ලති මගෙතින් බලයා මාළයෙකු මුහුදට පැන්නා. එවිට ස්කීප් ඇතුළ සිව් දෙනාම මට හොඳටම ගහන්න පටන් ගත්තා. මස් පොල්ලෙන් පිටට ගැහුවා. මදු වලිනුත් ගැහුවා. බිම දාලා පෑගුවා. එතැන් සිට ඔවුන් මට හැමදාම ගහන්න පටන් ගත්තා. බඩගිනි වැඩිකමට මම චොක්ලට් බිස්කට් එකක් කඩාගෙන කද්දි ඒ උදරල ගත්තා මට කන්න දුන්නේ නැහැ බත් වැඩියෙන් කනවා කියලා ඔවුන් මගේ කට දෙපෙත්තෙන් ඇද්දා කට ඉරිලා ලෑවා ඒ තුවාලේ තාම තියෙනවා ඊට අමතරව ඔවුන් විනෝදයට මගෙන් ආතල් ගන්නවා කියමින් කලිසම ගැලෙව්වා මගේ අත් ගැටකසා කළු ගලක් ලණුවක ගැටකසා මගේ වෘෂණ කෝෂවල එල්ලුවා රෑඳන් පහ වෙනදා උදේ වෙනකම් එහෙම ගැට ගහගෙන ඉන්න උනා අඩමු තරමින් ඔවුන් මට රැට නිදා ගන්නවා දුන්නේ නැහැ ඔවුන් හොඳට නිදාගත්තා මාව නැව් එනවද කියලා බලන්න තිබුවා මගේ අතින් සුළු අඩුපාඩු උනත් හැම විටම පහර දුන්නා නෑඹිලියකනුත් ගහලා තියෙනවා ගොඩට එන්න ඌමනාව තිබුණත් ඕන් මාව එක්කන් එන්නේ මාළු ඔක්කොම ඇල්ලුවට පස්සේ බව දැන නිසා ඒ සියලු වදහිංසා මම ඉවසගෙන හිටියා. පසු අගෝස්තු 12 වෙනි දින ගොඩට ඇවිත් ගෙදරට ගියාම මගේ ඇඟපතේ තුවාල දැකලා අම්මා විස්තර දැනගත්තා. ඒ වෙනකොට පොල්ලෙන් ගහපු එකට කොන්දත් රිදෙන පටන් අරගෙන තිබුණේ. පසු බාප්පා මාව මාතර මහ රොහලට ඇතුළත් කළා. එහිදී කුඳු නාරටියට හානි සිදු වෙති බව කීවා. ප්ලේට් එකක් දමා ගන්න අවශ්‍ය රුපියල් 25000ක මුදල බෝට්ටුවේ ආයිති මුදලාලි කෙනෙක් දුන්නා. තාමත් මම රොහලේ ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් මේ සිද්ධිය සැලෝ විකස මාතරට අලුතින් පත්තා ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ කඩින අවධානය යොමු විය. පොලිස් සේවයට එක්වීමට පෙර සහායක අධිකාරීවරයෙක් ලෙසද කටයුතු කර සමාජයේ පිළිබඳව අධ්‍යක්ෂකක් තිබෙන නිසාම ඒ මහතා දරුවාගේ සෝදුක් බැලීමට පවා රෝහලට පැමිණියේය. ඊට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා වහා අතරංගොට ගන්න ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා විශේෂ පොලිස් කණ්ඩායම හතරක් පත්කර උපදෙස් ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස කොටබිල පොලිස් ස්ථානාධිපති රොෂාන් හෙට්ටිආරච්චි මහතා දරු කණ්ඩායම මහරය ක්‍රියාත්මක වී පැය 6ක් ගතවන්නට පෙර සැකකාර දීවරෙන් සිව් දෙනාම සැකපිට අත්අඩංගුවට ගන්න ලදී. කුඩා දරුවක බෝට්ටුව යවා ක්‍රූරත්වයට පත් කිරීමේ වරදට බෝට්ටුව හිමිකරුට විරුද්ධවද නීති ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබුණි. ඒ අනුව අදාළ බෝට්ටුව හිමිකරුද සැකපිට අත්අඩංගුවට ගැනීමට කොටවිල පොලිස් ස්ථානාධිපති රොෂාන් හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය. බාල වයස්කාර දරුවෙකුට අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ක්‍රූරත්වයට පත් කිරීමේ චෝදනාවට මිරිස බණ්ඩරමුල්ල හා තල් අරමි පදිංචි සැකකාර දීවරෙන් සිව් දෙනහා ඊට ආධාර අනුබල දීමේ චෝදනාවට බෝට්ටුව හිමිකරු මාතර අධිකරණය විත ඉදිරිපත් කර අවස්ථාවේදී ඔවුන් ලබන 27 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියෝග කෙරිණි. ඊට අමතරව දරුවාගේ උපන්දිනය වෙනස් කර කූට ලේඛන සාදා ඉදිරිපත් කිරීමේ වරදට ඔවුන්ට විරුද්ධව වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ. මාතර මහා රෝහලේ තුන්වන වාර්තාවේ ප්‍රතිකාර ලබන දරුවාගේ සුවදුක් බැලීමට දීවර වරාය සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය මාත්‍ය කංචන විජේසේකර, කාන්තහා ළමා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය මාත්‍ය පියන් නිශාන්ත සිල්වා හා කතානායක මහින්ද යපා අබේවර්ධන
මහතුරු ඇතුළු පිරිසක්ද පැමිණියේය බාල වයස්කාර දරුවෙකු දීව්‍ර රැකියාවට යොදා ගැනීම නිසා අදාළ බහුදෙන යාත්‍රාවේ බලපත්‍ර අවලංගු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා දීවර නිලධාරීන්ට උපදෙස් දුන්නේය ලෑලි ගසන ලද කුඩා නිවස පිණුට නව නිවසක් ඉදිකර දීමටත් ආර්ථික අපහසුතා ඇති අය රජයේ රැකියාවලට අනුයුක්ත කිරීමේ වැඩසටහන යටතේ දරුවගේ පවුලේ සමාජිකයෙකුට රජ රැකියාවක් ලබා දීමට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්ලා මහතා එකඟත්වයේ පළ කළේය කෙසේ වෙතත් කුඩා දරුවකට පමණක් නොව වැඩිහිටියෙකුට ඌද උසලාගත නොහැකි වදහිංසා සිදු කළ දීවර තිසරුන් සිව් දෙනාට නීති ලබා දී හැකි උපරිම දඩුවම් ලබා දිය යුතුයි තවත් දරුවෙකුට මෙවැනි දෙයක් මින්පසු හෝ සිදු නොවීමට වරාය කටයුතු හා ආරක්ෂක නිලධාරී මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුව ඇත।